ಗಸಿ ಮಸೀಪಿಯ ಬಣ್ಣ ಇಲ್ಲ ಹಸ ಪುರಾರಂತು ಗಸಿ ಮಸೀಪಿಯ ಬಣ್ಣ ಸುಭಾವನೆಗೆ ಮೀ ಅನುನೋದ ಸುಂದರ ಸಂಗಿ ಸಂಗಿ ಅತ ಸೂರ್ಯಾದಿ ನಿನ್ನ ಸಂಗಿ ಸಂಗಿ ಅತ ಸೂರ್ಯಾದಿ ನಿನ್ನ ಇಲ್ಲ ಹಸ ಪುರಾರಂತು ಗಸಿ ಮಸೀಪಿಯ ಬಣ್ಣ ಇಲ್ಲ ಹಸ ಪುರಾರಂತು ಗಸಿ ಮಸೀಪಿಯ ಬಣ್ಣ ಸುಭಾವನೆಗೆ ಮೀ ಅನುನೋದ ಸುಂದರ मैं सुप्री वेदिकावे सुप्री रानवरुथुरु नवदेने एकिने काट नोदेविनी आकारें गीत गायना कला ओब दान्नमा ओन मैं वेदिकावे तुलु दिरेट वैगने आनेट विद्वाद विनसुरु माडुले एगे इंवागेम स्वासक प्रेक्षक ओबगेत कमेत्त इवाल वेनवा कियला एसे नाम अदत मैं तीरनात्मक विनिश्चयन समगेन अपे विद्वाद विनसुरु माडुले हंदुन्वा देन्नाम विशारद एडवर्ड चायकोडी महात्म्या एवागेम विशारद चंपा कलहारी महात्म्य अद्दवसिदित अपित एक एकतु वेनवा एवागेम प्रवीण रंगधर जैक्सन एंथनी महात्म्यात अपित समग मे तीरणात्मक वरिष्ठान वेनुवेन संबंध वेनवा एसे नाम ओब तेदेनावम गौरवेन आदरेन मे रियस्ता वेदिकावट अपि पिलिगन्नवा ओवर मे विद्वत विनिश्चय मंडले सियट 60 प्रतिशतयात एवागेम प्रेक्षक ओबे सियट 40 ඒ මනාපයත් තුලින් තවදුරටත් දොළොස් දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වන රණවිරුතරු 6 දෙනාත් අද
මෙතෙක් දුර පැමිණ මෙම රණවිරු රියල් ස්ටාර් වේදිකාවෙන් සමු ගන්න රණවිරු තරු තිදෙනාත් දැනටමත් තීරණය කර හමාරයි. එසේනම් මේ ගෞරවනීය ආරාධනය එම විනිශ්චය අප වෙත ලබා දෙනට ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තරි මහත්මයා ඔබට දැන් එම තීරණාත්මක ප්‍රතිඵල මාතේ මේ කවරය තුල ඒ තීරණාත්මක ලියවිල්ල රැඳී තිබේ. එසේනම් එම තීරණාත්මක විනිශ්චයන් ලබා දෙන මොහොතයි මේ අපි විසෙන්නේ. එසේනම් මේ සූදානම එම පළමු නවදනාගේ කණ්ඩායමේ ප්‍රථම විරුතරු තුනට සිය විනිශ්චය ලබා දෙන්නට මා ආරාධනා කරනවා ගෞරවයෙන් මෙම රණවිරු රියල් ස්ටාර් දැවැන්ත වේදිකාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ආධුනික සෙබළ ධනුෂ්ක ලක්මාල් ඊළඟට ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් ලලිත් වික්‍රමනායක නීලඟට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍ය බඩ නිලධාරී අමිල සිරිවර්ධන බොහොම තීරණාත්මකයි අද මෙතෙක් කලක් මෙම රණවිරු රියල් ස්ටාර් වේදිකාව මත ඔබ දැක්කූ හැකියාවන් ඔබ දැක්කූ දක්ෂතාවයන්ට මෙම විද්වත් විනිශ්චය මණ්ඩලයත් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවත් ඉතාමත් තීරණාත්මක විනිශ්චයක් ලබා දී අවසන්. මා මුලින්ම කැමති කෝප්‍රල් වික්‍රමනායක ඔබතුමාගෙන් දැනගන්නට ඔබේ විනිශ්චය කොහොම ඇතයි කියලා ඔබ සිතනවාද? මුලින්ම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන් මට ලොකු සහයෝගයක් හම්බුණා. ඒ කියන්නේ හොඳ විනිශ්චයක් හම්බුණා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මගේ රසිකයින්ගෙනුත් මගේ සහෝදරයිතවත් සියලු දෙනාගෙන්ම SMS ලැබිල ඇති කියලා තවදුරටත් මේ වේදිකාවේ ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. රැඳී සිටි කියලා ඔබ විශ්වාස කරනවා? එහෙමයි. එසේනම් ශිෂ්‍ය බඩ නිලධාරී අමිල සිරිවර්ධ ඔබ 20,000ක් වූ රණවිරු තරු අතරින් 18 දෙනාගේ කණ්ඩායම දක්වා පැමිණියා. ඔබේ ඉදිරි ගමන කෙසේ වේ? මෙච්චර දුරක් එන්න හම්බෙච්ච ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ ඉදිරි ගමන විනිශ්චය මට එතන හොඳ විනිශ්චයක් ලැබුණා. හොඳ ප්‍රචාරය හම්බුණා විනිශ්චයෙන්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙත් හොඳ ප්‍රචාරය හම්බුණා. ඒ වගේම SMS මනාපත් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. ඒගොල්ලෝ හොඳයි. ඊළඟට මා යොමු වන්නේ ආධුනික සෙබළ ධනුෂ්ක ලක්මාල් ඔබතුමාට. ඔබතුමා බොහෝ අවස්ථාවල විද්වත් විනිශ්චය මණ්ඩලයේ ප්‍රේක්ෂක ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නට මේ වේදිකාවේ විවිධ උපක්‍රම භාවිතා කළා. බොහෝ අවස්ථාවල විද්වත් විනිශ්චය මණ්ඩලයෙන් ඒ පිළිබඳව ඇගීම් ලැබුණා, විවේචන එල්ල වුණා. අද ඒ සියල්ලම තුලින් තීරණාත්මක කඩයිමක් පසු කරන්න අවස්ථාව ලැබිලා. ඇත්ත වශයෙන්ම මුලින්ම කියන්න ඕනේ විනිශ්චය මොන විදිහේ විනිශ්චයක් ලැබුණත් මම ඒ විනිශ්චය සතුටින් ගෞරවයෙන් බාර ගන්නවා. මා ගායනා කරනද කලින් මම ගායනා කරන සින්දුවෙන් මට විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රචාර ලැබුණා. මා විශ්වාස කරනවා ප්‍රේක්ෂක ජනතාවත් මා කෙරෙහි එම ආකාරයේම ප්‍රසාදයක්
මට ලබා දීලා ඇති කියලා. ඉතින් මොන විදිහ විනිශ්චයක් ලැබුණත් සතුටින් බාර ගන්නවා මම. සතුටින් බාර ගන්නවා. එසේනම් විනිශ්චය ලබා දෙනට කලින් මා කැමති එම විනිශ්චයේ 60% කොටස් කරවන් වූ මේ විද්වත් විනිශ්චය මණ්ඩලය වෙත යොමු වන්නට ප්‍රථමයෙන්ම ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාණන් මේ වන විට පසුගිය සෙනසුරාදා ඔබතුමා විසින් මෙම විරුතරු තිදෙනාට හිමි විනිශ්චයේ තීරණ ඔබේ කොළය මත ඔබ සටහන් කරා. අද මා අසන්නේ විනිශ්චය ගැන නොවේ. මෙම විරුතරු තිදෙනාගෙන් කෙනෙකුට හෝ දෙදෙනෙකුට නැත්නම් තිදෙනාටම අද මෙම වේදිකාවෙන් නික්ම යන්නට සිදු වේවි. නැතිනම් 12 දෙනාගේ කණ්ඩායමට ඇතුළු වන්නට හැකියාව ලැබේවි. ඔවුන් වෙනුවෙන් අද යම්කිසි අදහසක් පළ කරන්නට ඔබතුමාට අවස්ථාව. ඔව් මම හිතන්නේ මේ අදහස් ඊටාම විවෘත අදහස්. මේ අදහස් මීට පෙරද ප්‍රකාශ වී ඇති අදහස්. ගිය වර මේ තිදෙනාගේම ගායනා විලාස සහ නිරූපණයන් පිළිබඳ අපි සන්තෝෂයට පත් වුණා. අපි තෘප්තිමත් වුණා. මේ හමුදාවන් තුල නාවුක හමුදාවේ උද හමුදාවේ ගුවන් හමුදාවේ මේ අවිගත් සෙබළුන් ලෙස අප මීට පෙර අසා තිබූ අය ඊට වඩා සංවේදීව තා ඉහළ ගායනා ඉදිරිපත් කරනවා කියන පණිවිඩය මේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන තුලින් ගෙන යනවා. මේ වන විට මෙහි අවසාන වටයට ලංව ඇති හේයින් මේ තේරී ඇති සියලුම දෙනා පාහේ ඉතාම දක්ෂයෝ. ඒ නිසා මේ තිදෙනාම මේ වැඩසටහනේ ඉදිරියේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරයි නම් මම හිතන්නේ විනිශ්චය මණ්ඩලයේ හැටියට අප ඉතාම සන්තෝෂයට පත් වෙනවා. රසිකයින් හැටියට මේ රටේ සංගීත ලෝලීන් සන්තෝෂයට පත් වෙනවා. නමුත් මේ විනිශ්චයේ කිසියම් බරපතල ආතතියක් තිබෙනවා. මේ විනිශ්චයේ 60% සහ 40% වශයෙන් බෙදී පවතින හේතු කොටගෙන මම හිතන්නේ මේ ශිල්පීන් ඔවුන්ගේ හිතවතුන් මේ ප්‍රේක්ෂකයින් ලෙසින්ම කිසියම් තැතිගැන්මකින් මේ විනිශ්චය මණ්ඩලයටත් මේ ආසනවල රැඳී සිටින්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ මනුසත්වයාගේ තීරණත් සමාජ සත්වයාගේ තීරණත් බොහෝ තැන්වලදී එක වෙනවා. සමහර තැන්වලදී දෙකක් වෙනවා. බොහොමත්ම ස්තුතියි. එතුමන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම විරුතරු සමග. මා කැමති මීළඟට විශාරද චම්පා කල්හාරි මහත්මිය වෙත යොමු වන්නට. මෙතුමා හරිම වචනයක් වුණා සංවේදී කලාකරුවන් කියලා. සංවේදී කලාකරුවන් කියන හැමෝම හරිම සංවේදී. ඒ සංවේදීතාවය නිසාම තමයි රටක් ජය ගන්නත් අපිට පුළුවන් වුණේ. ඒ කියන්නේ අපේ රටට ඇතිවන අසාධාරණයක් සංවේදීව දැනුණා ඒගොල්ලන්ට. ඒ පිරින් ඒගොල්ලෝ සටන් කරා. සංවේදීකම කියන්නේ මේ දුක වේදනාව දැනෙන එකම නෙමෙයි. කේන්තියක් වෙනවා සංවේදී නිසාවෙන්. ඒ සංවේදිකම ඇත්තම මොන්ගේ ඇතුළාන්තේ අපි දැක්කා. වේදිකාව තුල අපි දැක්කා. ගීතේන් අපි දැක්කා. නිර්මාණ තුලින් අපි දැක්කා. මෙතුමා කිව්ව වචනයට මම ගෞරව දක්වනවා. 60% 40% කියලා කොටස් දෙකක් අපිට දීලා තියෙනවා. ජනතාවගේ ආදරය, ඒගොල්ලන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න 40% දීලා තියෙනවා. මොන්ගේ හැකියාව මෙතනින් මැල්ල ප්‍රකාශ කරන්න අපිට 60%ක් දීලා තියෙනවා. සහ ඔවුන්ගේ අතීත සැමරුම් මතකයේ තබාගෙන නොවේ එදිනෙදා අපි මෙතන ඉඳගන්නේ. අද කරන්නේ මොකද්ද? ඒ දේශද බලලා ඒ පිළිබඳ විනිශ්චයක් දෙන්න. ඒ නිසාවෙන් මතක සැමරුම් අපතුල තිබුණා. ඒ තුලින් නොවේ අපි එදිනෙදා කරන සජීවීව දෙන ඒ ප්‍රාසංගිකත්වයක් තුලින් තමයි මැනලා අපි ඔවුන්ව ඉදිරියට යවන්නේ.